වනාන්තර ජල සම්පත පරිසරය සතාසී උපාව ගහකොළ මේ සියල්ල අපි අද බොහොම ආත්මార్థකාමී විදිහට විනාශ කරගෙන මේ යුගයේ ජීවත් වෙන પરම්පරාව මේ සියල්ල අත්පත් කරගෙන අනාගතයක් ගැන නොසිතා කටයුතු කරන ස්වභාවයක් දකින්න තිබෙනවා මේ සියල්ල හැම වෙලේම මිනිස් වර්ගය සමස්ත මිනිස් වර්ගයම ප්‍රබල අභියෝගයකට මුහුණ දෙමින් යනවා අපි ස්වභාව ධර්මයේ ජය ගන්නවා ජය ගැනීම නැහැ කල යුත්තේ අපි ස්වභාව ධර්මයේ කොටසක් වටපත් වෙමින් ඒ ආරක්ෂා කරගැනීමෙන් අපි අනාගත પરම්පරාවට මේ ස්වභාව ධර්මයේ පරිසරයේ ස්වභාවික පරිසරයේ මේ සම්පත්තියට දායාද කිරීම වහල් සිතුවිලි සිතන සිතත් උදාරයි නිවහල් නිමැවු මවන හිසත් උදාරයි නිවහල් සිතුවිලි සිතන සිතත් උදාරයි නිවහල් නිමැවු මවන හිසත් උදාරයි यासु कैलु वार ज्योति इनें उदारई एवं हसीरी मच्छाती जाइन उदारई यासु कैलु අද අපිට ජාතියක් විදිහට රටක් විදිහට ඉතාමත් වැදගත් දිනයක්. අද අපි 74 වන ජාතික නිදහස් දිනේ බොහොම අභිමානෙන් සමරන මොහොතක්. ඒත් එක්කම මේ නිදහස් දිනේ වටිනාකම නිදහස් දිනේ අර්ථය නිදහස් දිනේ අභිමානය තවදුරටත් වැඩි වෙනවා අද මේ විදිහට මේ සිද්ධ කරන රුක්රෝපණ වැඩසටහන හරහා 74 වන ජාතික නිදහස් දිනය සහ 2023 වර්ෂයේදී සමරීමට නියමිත 75 වන නිදහස් දින දේමන්ති ජුබිලියට සමගාමීව රට පුරා පැල මිලිය පැල ලක්ෂ 75ක් රෝපණය කිරීමේ වැඩසටහනක් මේ වර්ෂයේදී ආරම්භ වුණා මේ වර්ෂයේ මුල ඒ අනුව පෙබරවාරි මාස පළවෙනිදා සිට පෙබරවාරි මාස 6 වෙනිදා දක්වා ඒ කියන්නේ අනිත් දිනේ දක්වා ජාතික රුක් රෝපණ දිනයක් ජාතික රුක් රෝපණ සතියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා ඊට සමගාමීව මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාමධාරී වසම් 35 පුරාවටම රුක් රෝපණ වැඩසටහන් සහ විශේෂයෙන්ම ආක්‍රමණික ශාක ඉවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා
මේ වැඩසටහන් රාජ්‍ය ආයතන මූලික කරගෙන පාසල් මූලික කරගෙන ආගමික ස්ථාන මූලික කරගෙන ඒ වගේම ස්වේච්ඡා සංවිධාන මූලික කරගෙන කොට්ටාෂය තුල රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂයෙන් ග්‍රාම නිලධාරීන්ගේ වැඩිහත් වීමෙන් සංවිධානය උනා සහ ඉදිරියේදී සංවිධානය වීමට නියමිතයි මට මතකයි මීට දින කිහිපයක කලින් අපි ගිරාදුරු කොට්ටේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සංවිධානය කරපු ලුක්රෝපණ වැඩසටහනක් ගිරාදුරු කොට්ට බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්තුණා ඊට අමතරව අද මම මෙතෙන් දෙන්නේ යම් ප්‍රමාදයක් වුණා නම් ඒ ප්‍රමාදයේ සිද්ධ වුණේ උදේ අපි බෙලිගල්ල ග්‍රාමධාරී වසමේ ලුක්රෝපණ වැඩසටහනට සම්බන්ධ වුණා ඊළඟටම මහියංගන ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරපු ලුක්රෝපණ වැඩසටහනට සම්බන්ධ වුණා ඉතින් මේ ආකාරයට අපි 74 වන නිදහස් දිනය පෙර නොවිරු ආකාරයට වෙනස්ම දිශානතියකට යමින් වෙනස්ම අරමුණකට යමින් රුක්රෝපණය එහෙම නැත්නම් මේ ගහකොළ පරිසරය ආරක්ෂා කර ගැනීම කියන සංකල්පය තුළ ඉඳගෙන ක්‍රියාත්මක වෙන්නේ. ඔබ දන්නවා මේ මෙතන ඉන්න බොහෝ දෙනා 99%ක් දෙනා මම හිතන 100%ක්ම මාස්ක් එකක් එහෙම නැත්නම් මුව ආවරණයක් පළඳගෙන ඉන්නවා. අපිට ඇයි අද මේ විදිහට මුව ආවරණයක් පළඳගන්න සිද්ධ වුනේ? මේක විද්‍යාත්මක ස්වභාවයේ කොහොම වුණත් මගේ නම් එකම හැඟීම මගේ නම් එකම අදහස තමයි අපි පරිසරය ජය ගන්න කියලා තමයි මේ තරමට පත් වුනේ. අපි මිනිස්සු විදිහට මිනිස් වර්ගයා පරිසරය එහෙම නැත්නම් ස්වභාව ධර්මයේ ජය ගන්න නිතරම උත්සාහ කරනවා. අපි හිතන් ඉන්නේ මේ ස්වභාව ධර්මයේ මේ පරිසරය පාලනය කළ යුත්තේ අපි කියලා. නමුත් මිනිස් වර්ගයා වටහාගෙන නැහැ අපි පරිසරය පාලනය කරන පිරිසක් නෙවෙයි අපි ස්වභාව ධර්මයේ පරිසරයේ කොටසක් බව. අපි එසේ වටහා නොගැනීම නිසා තමයි අද මේ විදිහට විවිධාකාරයෙන් ස්වභාව ධර්මයෙන් එල්ලවන්නා වූ තර්ජනවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි ස්වභාව ධර්මයේ ජය ගන්නවා ජය ගැනීම නෙවෙයි කළ යුත්තේ අපි ස්වභාව ධර්මයේ කොටසක් වටපත් වීම ඒ ආරක්ෂා කරගැනීමෙන් අපි අනාගත පරම්පරාවට මේ ස්වභාව ධර්මයේ පරිසරයේ ස්වභාවික පරිසරයේ මේ සම්පත්තිය දායාද කිරීම. ඕක තමයි තිරසාර සංවර්ධනය කියලා මහ ලොකු වචනයක් දාලා මේ වැදගත් හඳුන්වලා දුන්නේ. තිරසාර සංවර්ධනය කියන්නේ පවතින සම්පත් ඉදිරි පරම්පරාවට ආරක්ෂා කරගැනීම පරිභෝජනය කිරීම. විශේෂයෙන් මේ වනාන්තර ජල සම්පත පරිසරය සතා සිව්පාව ගහකොළ මේ සියල්ල අපි අද බොහොම ආත්මార్థකාමී විදිහට විනාශ කරගෙන මේ යුගයේ ජීවත් වෙන පරම්පරාව මේ සියල්ල අත්පත් කරගෙන අනාගතයක් ගැන නොසිතා කටයුතු කරන ස්වභාවයක් ලකින්න තිබෙනවා. මේ නිසා ලෝකේ පුරා කාන්තාර කරන මේ බොහොම ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා යනවා. ඒ වගේම ගෝලීය උණුසුම දිනෙන් දින වැඩි වෙමින් යනවා. මේ සියල්ල හැම වෙලේම මිනිස් වර්ගයා සමස්ත මිනිස් වර්ගයාම ප්‍රබල අභියෝගයකට මුහුණ දෙමින් යනවා. අපි දන්නවා දැන් සමහර පළාත්වල ජලය පානීය ජලය කියන කාරණේ සඳහා මිලක් නියම වෙලා තියෙනවා. සමහර පළාත්වල මිලට තමයි පානීය ජලය ගන්නෙ. වාසනාවකට අපි මහියංගනේ එහෙම තත්ත්වයක් නැහැ. ගියන් කාලවල සිසුසුළු යම් යම් වැඩි උනත් ඉතින් මේ සියල්ල රඳාපවතින අපි වර්තමානයේ කටයුතු කරන ආකාරය එක්ක වර්තමානයේ ඉන්න අපිට අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනයක් තමයි කැලයක් හිටවන එක. මොකද එහෙම කියන්නේ මේ වටපිටාව බලනකොට අපි දැන් බලන්නේ මේ වායු සමීකරණය කරන ස්ථානයක ඉන්න හා සමාන හැඟීමක් දැනෙන්නේ. මේ ගහකොළ වටපිටාව බොහොම සිසිලයි සෙවණයි. ගතර සිසිල බොහොම පහසුයි. වායු සමීකරණය කරන කාමරයකත් ඉච්චර පහසුයක් මම හිතන්නේ දැනෙන්නේ නැහැ. ඒක කෘතිමයි. නමුත් බලන්න අපි ඉන්න තැන මේ හැමෝම දාඩිය බිඳුවක් හොලන්නේ නැතුව හොලවන්නේ නැතුව වැටෙන්නේ නැතුව ඉන්නවා මේ ගහක් යනට වෙලා බොහොම සිසිලසින්. ඉතින් මේ සිසිලස අපි අනාගත පරම්පරාවට දායාද කළ යුතු නැද්ද? අපේ මේ අද පිළිගැනීමේ ගීත ගායනා කරපු දරුවෝ අපේ වයසට එනකොට අපේ සීයලාගේ වයසට එනකොට ඒ දරුවන්ට මේ පරිසරය අපි රැකදිය යුතු නැද්ද? රැකදිය යුතු නිසා තමයි හුස්ම සංවිධානය අපිත් එක්ක ඇවිල්ලා කතා කරලා මේ විදිහට පැල දහසක් සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කරන්න මූලිකත්වය ගත්තේ. දහසකුත් වැඩ අතරේ අපි ග්‍රාමධාරී වසම් මට්ටමින් විවිධ වැඩසටහන් සංවිධානය කරමින් පැල හොයා ගනිමින් ශ්‍රමදායකත්වය ලබා ගනිමින් මේ කටයුතු සංවිධානය කරන අතරතුර මම හිතන ආශිර්වාදයකින් වගේ අපට ලැබුණ හුස්ම සංවිධානයෙන් ආරාධනාවක් මෙන්න මෙහෙම වැඩ කටයුත්තක් සංවිධානය කරනවා අපි කරාට කමක් නැද්ද කරනවා නම් කොහොමද කරන්නේ ඔබතුමාගේ අදහස් මොකක්ද ඒ සම්බන්ධයෙන් කියලා. ඉතින් පැල දහසක් රෝපණය කරනවා කියන එක ඒක මිලක් නියම කරන්න බැරි වැඩක්. හුස්මට අපිට මිලක් නියම කරන්න බෑනේ. හුස්ම සංවිධානයක් කරේ කරන්නේ අන්න ඒ වගේ මිලක් නියම කළ නොහැකි අමිල කටයුත්තක්. ඉතින් ඒක බොහොම කැමැත්තෙන් බොහොම ආසාවෙන් අපි බාර අරගෙන අපේ සහයෝගයක් ඒ සඳහා ලබා දීලා අපිට යෝන් සේනාංකයේ සහයෝගය ලබා දුන්න මේ කටයුත්තට ඒ වගේම බහුකාර්ය සංවර්ධන බලකායේ
සහයෝගය අපට ලැබුණා වෙනත් ආයතන විශේෂයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයෝගය මෙතෙන්ට ලැබුණා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ කළමනාකරණය කරන ඉඩම් කොටසක් මේ කොටස ඉතින් ඔවුන්ගේ සහයෝගයත් එක්ක සෙසු බොහෝ දෙනාගේ සහයෝගයත් එක්ක විශේෂයෙන් හුස්ම සංවිධානයේ දායකත්වයෙන් නායකත්වයෙන් ඒ අයගේ සංවිධාන ශක්තියෙන් මේ කටයුත්ත මේ විදිහට අද දවසේ අපිට කරන්න හැකියාව ලැබුණා හුස්ම සංවිධානය ගැන කියද්දී මම ડોක්ටර් කීවි අපේ වෛද්‍ය අධිකාරීතුමාට කිව්වා මට මතක් වෙන්නේ හුස්මට සවියක් කියලා මොකද හුස්මට සවියක් අපි මීට මාස කිහිපයකට කලින් මූලික රෝහලේ නව PCR රසායනාගාරය සහ වාට සංකේතයේ විශේෂයෙන් PCR රසායනාගාරය ඉදි කරලා නිම කරලා ජනතා ඉදිරියටපත් කරලා දැන් එහි ඵල බයයන්ගෙන කොටස ලැබෙන මොහොතක ඉතින් එතනත් දුන්නේ හුස්මට සවියක් මෙතන දෙන්නේ හුස්මට සවියක් වර්තමාන પરම්පරාවේ සහ අනාගත પરම්පරාවේ හුස්ම වෙනුවෙන් තමයි අපි මේ කටයුතු කරන්නේ ඉතින් දායාද කළ හැකි ඉගෙනම තිරිනේ තමයි ඉහෙලම ආයෝජනය තමයි පැලයක් දසක් වනාන්තරයක් ඉතින් බුදුරජාණන් වහන්සේ පවා මේ සම්බන්ධයෙන් දේශනා කරලා තිබුණා ආරාම රෝපා වන රෝපා කියලා ඒ වගේම බුදුන් වහන්සේ බුද්ධත්වයට බුද්ධත්වයට ළඟා කරගෙන තමන්ට බුද්ධත්වයට ලබා ගැනීම සඳහා සේවන දුන්න බෝධිය දිහා බලාගෙන කෘතඥ දැක්ුවා මම හිතන්නේ අපි ජීවිත කාලෙම මේ ගස්වැල් දිහා බලාගෙන ගස්වැල් වලට ආදරය කරමින් අපි කෘතඥ දැක්විය යුතුයි මොකද අපි මේ ඇඳන් ඉන්න ඇඳුමේ ඉඳන් අපි ගන්න ආහාර පාන වල ඉඳන් අපි නිවසක් ඉදි කරන ලං ඒ කටයුත්ත ඉඳන් අපේ ජන ජීවිතයේ අපේ සාමාන්‍ය ජීවිතයේ බොහෝ කටයුතු සඳහා අපිට අවශ්‍ය කරන ගොඩක් දේවල් ලබා දෙනවා මේ වඩාන්තර වලින් මේ ගස් වලින් ස්වභාව ධර්මයන්ගෙන් ඉතින් මම හිතන්නේ මේ කටයුත්තේ වැදගත්කම සම්බන්ධයෙන් ඊට වඩා කරුණු පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ අපි හැමෝම එකතු වෙලා ඉන්න මෙතන මේ ඉතාමත් වැදගත් කටයුත්තක් නිසා මේ ප්‍රදේශවාසීන් සියලුම දෙනාට අද දිනේදී මේ කටයුත්ත හා සහසම්බන්ධ වෙන මේ අහන් ඉන්න මානි සියලු දෙනාටම ආරාධනා කරනවා ඔබත් ඇවිල්ලා පැලයක් සිටවන්න පැල දහසක් සිටීමේ වැඩසටහනක් මේ පැල අනාගත પરම්පරාවට අපි දායාද කරන්නේ මට මතකයි අර මේ මේ අඹ පැලයක් හිටවන 100 කෙනෙක්ගෙන් අහන මුණුගොරෙක් අහන කතාවක් ඔබ අහලා තියෙන ගීතයක් මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය දිමහරන්නේ අන්තිමට 100 කියනවා මේ මම ළමයෝ මින් අඹයක් නොපතමි යුතුයකම පමණක් ඉතකොට තබන්නේ කියලා අපිත් අද මේ විදිහට ඉටු කරලා තියෙන යුතුයකමක් අපිට මේ ගස්වල සේවන ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් මේ පළදාව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් මේ මල් පිපිලා තියෙන සිරියාව දකින්න බැරි වෙන්න පුළුවන් මේ ගහේ සිසිලස නොදැනෙන්න පුළුවන් නමුත් අපි අනාගත પરම්පරාව වෙනුවෙන් මේ කටයුතු මේ විදිහට කරලා තියලා ගියොත් ඒ પરම්පරාව අපිට කෘතවේදී වෙයි එහෙම නැත්නම් මේ પરම්පරාව අනිවාර්යෙන් මේ වර්තමාන ජීවිත තුන අපිට සාප කරනවා උඹලා අපිට පරිසරයක් ඉතුරු කරේ නැහැ උඹලා අපිට කැලෑවක් ඉතුරු කරේ නැහැ අපිට බොන්න වතුර ටිකක් නැහැ අපේ දරුවන්ට ලස්සන සමනලෙක් කියමන බලන්න විදිහක් නැහැ මොකද කල වනාන්තරේ විනාශ වෙලා මේ පරිසරේ කාන්තාර වෙලා ඒ තත්ත්වයට යන්න දෙන්නේ නැතුව අපි වගකී යුතු පුරවැසියෙකු විදිහට වගකී කිව යුතු නිලධාරියෙකු විදිහට අපි හැකියපමණ තනි තනිවත් අපි එකවන්ව සාමූහිකවත් මේ කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලබා දෙමු කියන ඉල්ලීම මම කරන්න කැමතියි ආදර්ශමත් කටයුත්තක් විතර මොකද මේ පොඩි දරුවෝ මේ දිහා බලන් ඉන්නවා අපි වැඩිහිටියෝ විතර කරන කියන දේ තමයි ඔවුන් අනුගමනය කරන්නේ ඒ නිසා අපි මේ ලබා දෙන ආදර්ශයක් මේ පොඩි දරුවෝ අපිව පිළිගත්ත බොහොම ලස්සන ගීතයක් ගායනා කරලා ඉතින් මේ දරුවන්ට අපි දුන්නේ ආදර්ශයක් වැඩිහිටියෝ විදියට ඒ ආදර්ශය ලබා දීමේ කොටස් කරුවෙක් වෙන්නට අපටත් ආරාධනා කරලා මේ කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් නැවත උස්ම සංවිධානයට ස්තුතිවන්ත වෙමි Maybe me.
ගැස්විලේ